සමන්තාචචකවාලි සුුවත්වත්‍රාගත් ගචනන්තු දීවතා සමහම්මන් මුනිරාජස්ස සුනනන්තු සගමග මොක්මොක දන්. දම්මස් සවෙනෙකාලු අයයින් බදනන්ත දම්මස් සවෙනෙ කාලු අයයින් බදනන්ත දම්මස් සවෙනෙ කාලු අයයිුන් බදනන්තා නමෝතස්ස බගවතු වරහතු සබබදමමිසු අප අපටිහත් ඥානචාරස්ස දස බලධරස්ස චතු වීසාරජ් ජෙවිසාර දස්ස. සම්බ සතුතුතෙමස්ස දමමිසරස්ස දම්මරාජස්ස දමමස් සාමිස්සෙ තතාාගතස්සෙ සමබඥුණු සම්මා සම්බුදු්බුදස්සෙ නමෝතස්සෙ බගවෙතුූ වරහතු සමබදමමිසු අපපටි හතඥාන චාරස්සෙ දස බල දරස්ස චතු වීසාරජ ජෙවිසාර දස්ස සභභ සතතුතුතෙමස්සෙ දමමිසරස්ස දමමරාජස්ස ධමමස් සාමිස්ස තතාාගතස්සෙ සබබඥඥුණු. සම්මා සම්බුද්බුදස්සේ නමෝතස්සෙ භගවතු අරහතු සමභදමමිසු අප අපටි හතඥාන චාරස්සෙ දස බලධරස්ස චතු වී සසාරජ්න ජෙවිසාර දස්සෙ. සමභ සතතුතුතෙමස්ස දමමිස්සරස්ස දමමරාජස්සෙ දමමස්සාමිස්ස තතාාගතස්සෙ සමබඥුණු සම්මාහා සම්බුද්බුදස්සෙ නමෝතස්සෙ භගවතු අරහතු සබබදමමිසු අප පටි හතඥාන චාරස්සෙ දස බල දරස්ස චතු වීසාරජ ජෙවිසාරදස්සෙ, සබ්බ සතතුතුත මස්ස දම්මිස්සරස්ස දම්මරාජස්සෙ දම්මස්සාමිස්ස තතාාගතස්සෙ සභබ්ඥුණු. සමා සමබුද්බුදස්ස සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානන් වෙන්නේ ලොවතුරා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් යම් ප්‍රමාණයක් දේශනා කරවගෙන ශ්‍රවනය කිරීම සඳහා. බොහෝම ශ්‍රද්ධාවෙන් ධර්මශ්‍රවනය කරන්න සූදා නංවෙන සැදැහැවත් පින්බතුන්ට මහත් වූ බලාපොරොත්තුවක් පෙරදැරි කරගෙන ධර්මශ්‍රවණය කළ හිතු බව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා සප්ත බෝදධ්‍යයාාංග ආදී ධර්මයන් වැඩි දියුණුවේවා මේ දේශනාාව අතරතුරදීම මටඋතු මාර්ගයක් පලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව ඒ ප්‍රාර්ථනාව මුදුන් පත්කර ගැනීම වෙනුවෙන්ම අපි ධර්මශ්‍රවනය කරමු පින්නතුනේ අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට සාකච්ඡා කරනු ලබන්නේ දක්කින විභංග සූත්‍රාට්ට කතාවේ හයවෙනි දේශනාව පස්වෙනි ධර්මදේශනාව නිමා කරනකොට අබි සිහිපත් කරන්නට යෙදනා සංඝයා කෙරෙහි ගෞරව සහිතව දානය පිරිනැමීමට යමෙක් සමර්ථද ඒ පුද්ගලයාගේ දානය සංගිකයි කියලා පිෙනදුනි සඳහන් කලා දුස්සීලයන්ට දෙන දානය වගේ නමුත් සංගරත්නය අරමුණු කරගත යුතුයි කියලා. දුස්සීලයන් හට දෙන දානය නමුත් මහා සංගරත්නයට දෙන දානය වගේ කියලා අරමුණු කරන්නඩෝනේ. එහෙම අරමුණු කරල දඳුන්න හම තමයි ප්‍රතිග්‍රාහකයන් වහන්සේලා කවුරුනත් මහත්ඵල මහානිසංසදායක සල් ලබ්ඩ අපිට පුළුහන් වෙන් පිඳතන මේ කාරණාව පිළිබඳව උදාහරණයක් තියෙනවා ඒ උදාහරණයක් දැනගත්තහම අපිට ධර්ම කාරණාව තව වැටහෙනෝ මේ උදාහරණයේ සිහිපත් කරනවා එක උපාසක මහත්මයෙක් දානයක් පිළියල කරලා ඒ ධනය සඟසතු කරල පූජා කරන්න අදහස් කරලා විහාරස්ථානයට ගිහිල්ල එක භික්‍ෂූන් වහන්සෙනමක් ඉල්ල හිටිනවා. මේ උපාසක මහත්මයට ලැබෙන්නේ දුස්සීල භික්‍ෂුව. උපාසක මහත්මයත් හොඳටම දන්නවා මට ලැබුණේ දුස්සීල භික්‍ෂුවක් කියලා මනාව මේ පිළිබඳව අවබෝධයක් තියෙන නිසා ඉතාමත්ම ගෞරවයෙන් ඒ භික්‍ෂූන් වහන්සේ නිවසට වැඩමාගනය නෝ ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන්ගේ ගෙදරට දානට වැඩියනං කොහොමද උපස්ථාන කරන්නේ කොහොමද පිළිගන්නේ කොයි ආකාරයෙන් ද වඩා හිඳ වගන්නේ කොහොමදම් පිළිගන්වන්නේ අන්න ඒ වගේම මේ භික්‍ෂූන් වහන්සේට උපස්ථාන කළා මහාගෞරවයෙන් පිළි ගත්තා දෙපාදෝවන ආදිය තෙල් ගැල්වී මාදිය මේ සියල්ලම පුදුම ශ්‍රද්ධාවෙන් සිද්ධ කළා ගෙදර මල්පාාවඩදාල වියන් බැඳල සිදු පිරිවටේලල ප්‍රනීතවධානය පිළියල කරලා තිබුණ ඉතාම ගෞරවෙන් බයපක්ෂපාතිත්වෙන් වචනයක්වත් වරදි නැතු ගෞරවයෙන් කතා කර කර දන්පූජා කළා. ඒ දානය පූජා කරන්නේ සම්මා සම්බුද්ධ ශාසනයේ මහා සංගරත්නය උදෙසායි මං මේ ධානය පූජා කරන්නකි නරමණි. මහා සංගරත්නය අරමුණු කරලායි දානය දෙන්නේ. මේ ඇපඋපස්ථාන කරන්නේ නිර්මල පිරිසිදු මහා සංගරත්නයට. ඒ චේතනාවන් මේ ධානය දෙන්නේ. පිනතුන පින්ක මේ කටයුතු නිම වුණා. ගෞරවනී ආකාරෙන් ස්වාමන් වහන්ස විහාරස්ථානයට වැඩමෙව්වා දැන් ඒ කටහිත ීවරයි දායක මහත් මෙයා ටිකක් හවස් වෙලා තමන්ග ගෙදන ඉදිරි පසසුනක වාඩිවෙලා විවේකීව ඉන්න වෙලා වේ දවල් දානට වැඩම කළ භික්‍ෂූන් වහන්සේ විහාරස්ථානයේ යම් කටයුත්තකට අවශ්‍යතාවයක් ඇති නිසා ටිකක් උදැල්ලක් ඉල්ල ගණ්ඩාව. පිකමට ආපු පිරිසත් ඉන්නවා. උපාසක මහත්මයා වාඩිවෙලා ඉන්න තැනම උදැල්ලත් තියෙනවා. ස්වාමින් වහන්සේ වඩිනව දැකළ උපාසක තැන ආසනයෙන් නැගිට්ටවත් නෑ. ආසනම ඉඳගෙන මොකද කියල ඇහවා. ඒ ස්වාමින් වහසේ සඳහන් කළා උදැල්ලක් ඉල්ල ගණ්ඩයි කියලා. උදැල්ල ළඟ තිබුණනි. මන්ගේ පාදීෙන් උදැල්ලට පාපහරක් එල්ල කළා උදැල්ල විසිවෙලා ගිහිල්ල ස්වාමින් වහසනඟ වැටුණා අරගනයන්ට කියලකීවා මේක දැකලා ගෙදර හිටපු අය පුදුමයට පත් වුණා කුපාසක මහත්මයගෙන් අහනුව මොකද්දී කරපු වැඩි ඔය හාමුදුරුවන්ට නේද දවල් දන්දුන්නේ හරියට බුදුරජාණන් වහන්සේ වැඩමකරවන වාගේ වැඩමවාග නැවිල්ල ඒ තරන් මහස් සංග්‍රහයක් කරලා දන්දීල නමුත් දැන් සලකපි හැටි ඒවෙලා ඇව සඳහන් කළා මම ඒවෙලාවෙ දන්දුන්නේ මහා සංගරත්නයට නමු මම උදැල්ල දුන්නේ දුස්සීල භික්‍ෂූකට ඒ කාරණ අධිකාතරයේ. ති කිය දුස්සීල භික්‍ෂුවක් ලැබිල නමුත් මහා සංගරත්නය අරමුණු කරලා දන්දෙන්ඩ පුළුහන්නන් ඒ දානය මහත්ඵල මහානිසංස ධානයක් බවට පත්කරගණ්ඩ පුළුහන් කියන කාරණාව ධර්මය මනාව පැහැදිලි කරලා තියෙනවා. හැබැයි ඒ සඳහා දායකය ඇතුළ මනාවූ ප්‍රඥාවක් තිවී යුතුයි. ඉති මේ කාරණා ගැන මෙහෙම කල්පනා කරනකොට වර්තමාන අපි දෙන බොහෝදාන සංගික වනාද කියන කාරණාවවාපවුහි තැඩුනේ. කාසාාව කණ්ඨකයන්ට දීලා කොහොමද අසංකෙ ආනිසංස ලබන්න කියලා ඇහු අහම උත්තරයක් දෙනවා. සාරිපුත්ත මොග්ගල්ලාන යන අග්‍ර ශ්‍රාවකයන් වසේ අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාම තමයි ඒ දානයේ නියෝජනය කරන්න කියලා දන් දෙන්නේ කාසාාව කණ්ටකයන් එොට ආනිසංස ලැවෙන්නේ කොහොමති කියලා හපු හමයි සඳහන් කරන්නේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලට ආර්ය මහා සංගරත්නයටයි ඒ ධානය දෙන්න කියලා එතකොට අහනවා උන්වහන්සේලා පිරිින්වන් පාල බොහෝ කල්න්නේේද කියලා. නැවත උත්තරයක් දෙනවා ඔවු නමුත් මහා සංගරත්නය අරමුණු කරහම මුල වැඩයින්න උන්වහන්සේලාම තමයි කියලා. පිඳතුන අද දක්වාම වැඩයින්න රහතන් වහන්සේලා මේ දානී පිරිසිදු කරනවා. අපි ධානයක් පූජා කරනකොට. මහා සංගරත්නය අරමුණු කරහම අපේ අරමුණ පිහිටන්නේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ග්‍රශ්්‍රාවකයන් වහන්සේල ප්‍රධානව අසූ මහාශ්‍රාවකයන් වහන්සේලාට එදා ඉන්දලා අද දක්වාම මේ ශාසනය වැඩයිඉන්නවා නම් මහරහතන් වහන්සේලා ඒ මහරහතන් වහන්සේලා අරමුණු කරලායි වර්තමා නිත්සාසනය ගුණපුරනෑ භික්ෂු මහසංගරත්නයත් එකතු කරගෙන අපි මේ දන් දෙන්නේ. ආං ඒනි සයි අපේ දානය මහත් පලවෙන්නේ මහානිසංස වෙන්නේ කියල කරුණු සඳහන් කරනවා. පිනතනේ නමුත් ඒලඟට මෙතන සංගරත්නයේ ආකාර තුනක් ගැන සඳහන් කරලතියනවා. ආකාර තුනක් ගැන සඳහ කරහම කවුදේ පලවෙනි කොටස තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රමුකව එදා වැඩ සිටිය සංගරත්නේ. දෙවනුවට සඳහන් කරනවා මේ කාලි එහම කියන්නේ මේ අට්ටකතාව ලියන කාලි වැඩඉන්න මහා සංගරත්නය එදා ඉඳලා අද දක්වාම මේ ශාසනය වැඩඉන්න මහා සංගරත්නය දෙවනියට සඳහන් කරනවා තුංවැෙනුවට සඳහන් කරනවා අනාගතේ වැඩඉන්න කාසාව කණ්ඨක සංගරත්නය ආදී වශයෙන් සංගරත්න තුනක් වැඩඉන්නවා කියලා එතකොට සඳහන් කරනවා භාග්‍යතුන් වහසේ වැඩඉන්න කාලි වැඩහිට අග්‍රශ්්‍රාවකයන් වහන්සේලා අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛව උන්වහන්සේලාගේ තිවිච්ච ගුණය කොයි තරන්ද ඒ ගුණය තරමටම මේ කාලෙ වැඩඉන්න සංගයාගේ ගුණ අනන්තයි කියල කල්පනා කරන්න එපා කියනවා මේ කාලි හැටියට හිතන්න කියලා කියනවා අනාගතය තියෙන කාසාව කණ්ටක කියන සංගරත්නය ගුණ මේ කාලි වැඩේ ඉන්න සංගයාගේ ගුණේ තරන් හිතන්න එපා කියල කියනවා. නමුත් පිඩතුනේ මේ සංගරත්න තුන සමානයි කියලා කොහොමත් හිතන් එපා කියල පැහැදිලි කරනවා. හේතුව තමයි ගුණ වශයෙන් සමාන නැති නිසා. භාගිතුන් වහන්සගේ කාලි වැඩ හිටපු සංගරත්නය කොහොමද මේ කාරණාව සඳහන්කරන කාලින්දලා අද දක්වා වැඩ ඉන්න සංගරත්න කොහොමද. අනාගතයේ වැඩෙ ඉන්න කාසාාව ක්ක සංගරත්නය කොහොමද මේ සංගරත්න තුන ගුණ වශයෙන් සමාන නෑ ඒමනක් පින්ඩතුනේ ඒ ඒ කාලයේ හැටියට මේ කාරණාව කතා කරන්න කියල සඳහන් කරන්නේ එකයි. ඉලකට කියනව පින්ඩතුනිි යම් කෙනෙකුට සංගරත්නය අරමුණු කරලා දන්දෙන්ඩ තෘතජ්ජන ශ්‍රමණයක් ලැබෙනවා ඒ වගේම පෞද්ගලිකව දන්දෙන්ට සෝවාන් වහන්සේ නමක් ලැබෙනවා. එහෙම වනොත් පෞද්ගලිකව සෝවාන් වහන්සේට දෙන දානයට වඩා සඟසතුමය වශයෙන් ප්‍රතජ්ජන භික්‍ෂූන් වහන්සට දෙන දානය මහත් පලයි කියලා සෝවාන් වහන්සේ නමකට දානයක් දෙන්න ලැබුණුත්. ආනිසන්සේ කොයි තරං උසස්වෙනවද කියන කාරණාව මේ ශාසනයේ දානය පිළිබඳව පැහැදිලි කරපු බොහෝ තැන්වලි අපි අහල දන්නවා. නමුත් පින්නතිනේ ඒ සෝවාන් වහන්සේට දන් දෙන්නේ පෞද්ගලිකව එහි ආනිසන්සේවත් අපිට වැටහෙන්නේ නෑ අසංඛ්‍ය අප ප්‍රමාණයි කියල තියෙන්නේ. නමුත් පින්නතිනේ තජ්‍යාන භක්ෂූන් වහන්සේ නමත් අරමුණු කරලා දෙන්නේ සගසතුමේ වශයෙන් එතකොට පෞද්ගලික දානයකට වඩා මහා සංඝයා අරමුණු කරගෙනපු ජාකරන දානේ ආනිසංස වැඩී ඒකයියේ නිසා එහෙම සඳහන් කරලා තියන්නේ ඊළඟට සඳහන් කරනවා පින්නතුනිි කෙනෙකුට සඟසතුමය වශයෙන් දාානයක් දෙැන්ඩ සෝවාන් වහන්සේ නමක් ලැබෙනවා පෞද්ගෙලිකව දානයක් දෙෙන්ඩ සකදාගාමින් වහන්සේ නමක් ලැබෙනවා. සෝවාන් වහන්සේට දෙන සඟසතුමය දානය මහත් පලයි. පෞද්ගෙලිකව දෙන සකදාගාමින් වහන්සේට දෙන පෞද්ගෙලික දානයට වඩා. ඉදරි සඳහ කරනවා සංග රත්නය අරමුණු කරලා දන්දෙන්ට දක්ෂ කෙනා. සෝවාන් වහන්සේට දෙන දානී ආනිසන්සේ මහත්ඵල කරගන්නවා. මුලිින්ක් සඳහන්කරපු කාරණාව පෑදිලි කරනවා සංග රත්නය අරමුණු කරලා දන්දෙන්ට දන්න කෙනා. සෝවාන් වහන්සේට දානයේ ආනිසන්සේට වඩා. ෘුතජ්‍යජන ශ්‍රණයන් වහන්සේට දන්දලා මහත් වූ ආනිසංසය ලැබනවා කියලා සංගරත්නයෙන් මට එක නමක් දෙන්න කියලා. සෝවාන් වහන්සේ නමක් ලැබලා පෞද්ගෙලිකව දන් දෙෙන්ඩ සකදා ගාමීන් වහන්සේ නමක් ලැබුවත් ඒ එසේ මයි කෙල සඳහන් කරනවා. සංගරත්නයට ගරු කරන්ඩ මනාව දන්න පුද්ගලයකුට දුස්සීලයෙක් ලැබුණුත් පුද්ගලිකව දාානයක් දෙන්ද රහතන් වහසේ නමක් ලැබුණුත් දුස්සීලයෙක් ලැබිල තියෙනවා සාංගිකව දාානයක් දෙන්ඩ මහරහතන් වහන්සේ නමක් ලැබිල තියෙනවා පෞද්ගලිකවදාානයක් දෙෙන්ට පෞද්ගලිකව මහරහතන් වහන්සේට දෙන දානයට වඩා මහා සංඝයා අරබුණු කරලා දුස්සීල භික්ෂෝකට දෙන දානය මහත් පලයි. හේතුව තමයි අරමුණු කරලා තියෙන්නේ මේ ශාසනයේ නියෝජනය කරන මහා සංගරත්නය. මහා සංගරත්නය කියලකිහම සීමාවක් නෑ. රහතන් වහන්සෙනමක් කියල කිය හම එක්කෙනයි. එහින්ද මේ දානය මහත්ඵල කර ගණ්ඩ දායකයාට මහත් වූ ප්‍රඥාවක් තිබිය යුතුයි කියන කාරණාවක්. සිෙහිපත් කරන්නේ නිසා. යම් තැනක දේශනා කරලා තියෙනවනං මහරජය සිල්වතාට දෙන දානේ දුසිල්වතාට දෙන දානයට වඩා මහත් පලයි කියලා අන්න ඒ ක්‍රමය අතහැරලා මේ කාරණාව සඳහන් කරලා තියෙන බව පැහැදිලි කරනු. සිල්වතාට දෙනදානය දුසිල් කෙනෙකුට දෙන දානයට වඩා මහත් පලයි. ධර්මය සඳහන් කරලා තියෙනවා නමුත් මෙතන විස්්තර කරනකොට ඒක්‍රමය අත්හැරිය කියලා අට්ටකතාව සඳහන් කරනවා. ඇයි ඒක්‍රමේ අත්හැරී දුසිල් කෙනාට දෙනව නමුත් අපේ හිතේ අරමුණු කරලයින්නේ මහා සංගරත්නේ මහා සංගරත්නය ඇතුළි පිඩතින දුස්සීලියෝ නෑ කියලා අපි කලින් මේ දේශනා මාලාව පැහැදිලි කරලා තියෙනවා. මහා සංගරත්නය ඇතුළි දුස්සීලි ඕනෑ දුස්සීල සංඝයා කියල ජාතියක් මේ ශාසනය නෑ යමෙක් එහෙම සඳහන් කරනවා නම් ඒ ශාසනය ගැන දන්නේ නැති කෙනෙ. දුස්සේලයි කියල කියන්නේ පාරාජිකකා විච්ච කෙනෙකුට පාරාජිකාවුණනුත් විර දුස්සීල. උපසම්පදා භික්‍ෂූන් වහන්සේට තියෙන පාරාජිකාපත්තන් හතර යම් භික්‍ෂූන් වහන්සේ නමක් රැකගෙන දෙසය විසිගානක් ප්‍රාතිමෝක්ෂේ තියන ඉතුරු ශික්‍ෂාපද සියල්ලම කැඩිලගිහිල්ල තිබුණත් උන්වහන්සේට දුස්සීලයි කියන්න බෑ කියන කාරණාව සඳහන් කරනවා එවන් භික්ෂූන් වහසේට දුස්සීලියෝ කියල නෙමයි කියන්නේ ලැජ්ජ නැතිබභික්ෂූන් කියලා දුස්සීල කියල කියඩ බෑ එම අවසරයක් දීල නෑ බාගිත වහන්සේ. පාරාජිකා වනොත් ශාසනයට අයිති නෑ පාරාජිකා වෙනවාත් එක්කම පැවිද්ද අහිමි වෙනවා. පැවිද්ද අහිමේ වනා කියල කියන්නේ මේ ශාසනය ඇතුළේ නෙමෙයි එයා ශාසනෙන් එළියට ගිහිල් ලයින්නේ ඒ පුද්ගලයට ශාසනය දොර වැහිලා හිතියන්නේ. නමුත් සිවුරු පොරොවගනයි ඉන්නේ. හිස මුඩු කරලයි ඉන්නේඒනිසා ඔහු ගිහිෙක් නෙමෙයි. නමුත් සංගරත්නයට අයිතිත් නෑ ශාසනය දොරත් වැහිල අයිතියෙන්නේ එහින්ද ඔහු පැවිද්දෙකුත් නෙමයි. එහෙම අයට කියන්නකිවේ හිස මුඩු කරගත්ත ගිහිෙක් කියලා. ද ගීහකුත් නෙම පවිදක් නෙම. බුඩු කරගත්ත ගිහිිය. ඒකයි මෙතන මේ සඳහන් කලි දුස්සීලයකුට දෙනව නමුත් මහාසංගරත්නය අරමුණු කරලා දෙනකොට මහාසංඝයට දුන්නානිසන්සේ තමයි ලැබෙන්නේ. ඊළඟට පින්නතුන මෙතන සඳහන් කරනවා ඒ දානයේ මහා සංගරත්නයට දුන්න නිසා මහත් පලවුණ නමුත් සංගරත්නය අරමුණු කරලා දෙන මේ කිසිමදාානයක් බුදුරජාණන් වහන්සේට දෙන පෞද්ගලික දානය තරන් මහත් පරනක් නෑ කියලා ඒ කාරණාව අපි බුලින් පැහැදිලි කරගෙනාව. ප්‍රතජ්ජන භික්ෂුවක් ලැබිලා සගසතුව දන්දෙන්ට පෞද්ගලිකව දන් දෙෙන්න්න සෝවාන් වහන්සේ නමක් ලැබිලා. පෞද්ගලිකව සෝවාන් වහන්සයට දෙන දානයට වඩා සඟසතු මේ වසේෙන් ප්‍රතජන භික්ෂුවකට දෙ දානේ මහත් ප වකිනකුට දුස්සීල භික්ෂුවක් ලැබල සගසතුමේ වශයෙන් දානයක්දට. පෞද්ගලිකව දන්දට රහතන් වහන්සේන මක්ලෙමිට. රහතන් වහන්සේට දෙ පෞද්ගලික දානයට වඩා සගසතුමේ වශයෙන් දුස්සීලයන්ට දෙන දානය මහත් පලයි. ඊීලඟට සඳහන් කලාා හිතන් දෙපා බුදුරජාණන් වහන්සේට දෙන පෞද්ගලි දාානය තරන්. මේ ශාසනය මොන දානයයක්වත් මහත් පලයි කියලා භාගිතුන් වහන්සේ ඉන්න නිසා භාගිතුන් වහන්සේ වැඩ ඉන්න සඟසතු දාන ගැන නෙම යිමේකයෙන් මහා සංගරත්නය අරමුණු කරලා දෙන සඟසතු දානයට වඩා භාග්‍යතුන් වහන්සේට තනියම පූජා කරන පෞද්ගලික දානය ආනිසංස වැඩී එක පිනතින මෙහෙම සඳහන් කළා මුළු ජම්බුද් දීපයම බෙරෑහැක් වගේ සමතලා කරලා මුළු ජම්බුද්දීපේ පුරාම සෝවාන් වහන්සේලා පේළි දහයක් අනාගාමීන් වහන්සේලා පළි පහක් සකදාගාමින් වහන්සේලා පේළි පහක් අනාගාමින් වහන්සේල පේලි දෙක හමාර රහතන් වහන්සේල පේලි එක හමාර පසේ බුදුරජාණන් වහන්සලා පේළි එකක් ජම්බුද්දීපේ වඩා හිදුරු. අපිගමු ජමදිව වටේට කියලා මුළු ජම්බුද්ධීපේ වටකරලම සෝවාන් වහන්සේලාගෙන් පේලි දහයක් රව්මට රව්මට රවුන් දහයක් වැඩඉන්නවා. ඊළඟට සකදාගාමින් වහන්සේලගෙන් පේලි පහත් රව්මට වැඩඉන්නවා. අනාගාමින් වහන්සේලගෙන් පිලිත් දෙකහමාරක් රව්මට වැඩන්න මහරහතන් වහන්සේ ලගෙන් පෙළි එක හමාරක් රවමට වැඩේ පසේ බුදුරජාණන් වහන්සේලා එක රවුමක් වැඩෙන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ මැද්දෙ තනියම වැඩෙඉන්න එම සෝවාන් වහන්සේගේදල පසේ බුදුරජාණන් වහන්සේ දක්වා සග සතුමය වශයෙන් දානයක් දෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේට තනියම පෞද්ගැලික දානයක් දෙනවා භාගිතුන් වහසිර තනියම පූජා කරපු පෞද්ගලිකදාානයේ ආනිසන්සේ තරං අර සියලු දෙනා වහන්සේට දුන්න දානයේ ආනිසන්සේ බලවත් නෑ කියල දේශනා කරනවා තවත් එක කාරණාවක් සඳහන් කරනවා රතන සූත්‍ර අට්ට කතාාවේ එතන පැහැදිලි කරනවා පින්නතනේ මුළු ජම්බුද්ධේපය පුරාම පසේ බුදුරජාණන් වහන්සේලා. නිසේදනයෙන් නිසේධනය එක ළඟල් ළඟල් ලඟල් ළඟ එලල. පසේ බුදුරු ජම්බුද්ධීපයේ පුරාම වඩා හින්දරුුණු. ඒ වැඩහිටියාම හරිහිෙට ධනහිසෙන් දනහිස එකට ගැටෙනවා. මේ බුදුරජාණන් වහන්සේගේ දනහිස මේ බුදුරජාණන් වහන්සේගේ ධනහිසේ ගෑවිෙන තරමට ලඟින් ඉන්නේ මුළු ජම්බුද්ධීපයේ පුරාම වඩාහිඳවල ඉන්නේ. ඒ ජම්බුද්ධීපී පුරාම වඩාහින්දෝපු පසේ බුදුරජාණන් වහන්සේලාට දුන්න දානයෙන් ලබන ආනිසන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට දුන්න ආනිසංසයත් එක්ක සංසන්දනය කරනකොට පිනති සංඛ්‍යාත්මකව සඳහන් කරන්න සංඛ්‍යාවක් නෑ කියලා කියන්නේ. ය පසේ බුදුරජාණන් වහන්සේලට දුන්න දානේ රීණවසයෙන් සඳන්කළු එහෙමත් සංකියාවක් නෑ කලකිය. ලෝතුරා බුදුරජාණන් වහන්සේට දුන්න දානය සොලොස් කලාවින් සඳහන්කළුත් භාගිතුන් වහන්සේට දුන්න දානේ සොලොස් කලාවිෙන් කොච්චරක් තියෙනවද පසේ බුදුරජාණන් වහන්ස ට දුන්න දානය කියරකෙන්ට ගියොත් සොලොස් කලාවෙන් එක කලාවක්වත් නෑ කියලකයෙන්. මේ කාරණාවෙක් තේරෙන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේට කරන පූජාව මොන තරන්නං මහත් පලයිද කියලා. පිනතින වර්තමානීත් ප්‍රඥ්ඥාව තියෙනය ලෝතුරා බුදුරජාණන් වහන්සේළඟ කරන බුද්ධ පූජාව මෙන්න මේ තරංගා නිසන්ස ලබන්ඩ පුළහන් කියලයි කියඩුවෙන්. ප්‍රඥ්ඥාව ඇත්තං අදත් මොන තරංපින් කන්දරාවක් ප්‍රැස් කරගණඩ පුළුවන්. බොහොම වාසනාවන්ත කාලයකද අපිම ජීවත්තෙන්න්නේ කියලා අපිට සතුටුවෙන්ඩ අවස්ථාව තියෙනවා කාරණාවයේදිලා. එහිද තවම පරක්කුණේ අවශ්‍ය ශ්‍රද්ධවයි ප්‍රඥාවයි විතරයි. පිනතුනී ඊළඟට මෙතන සඳහන් කරනවා දානයේ පිරිසිදු වෙන ආකාර තවත් කීපයක් තියෙනවා කියලා දානයේ විසුද්ධ වෙන ආකාර කීපයක් පිළිබඳ. එතන සඳහන් කරනවා එකක් දායකයා නිසා විසුද්ධ භාවයට පත්වෙන දානේ. එක දානයක් පිරිසිදුවෙනවා දායකය නිසා. ඒ ගැන සඳහන් කරනකොට වෙස්සන්තර මහරජ්ජිරුවන්ගේ දුවයි පුතයි දන්දීමම පැහැදිලි කරඩ කියලා කියනවා. ජූජක බමුණ කියල කියන්නේ. සිල්වන්තෙක්වත් ගුණවන්තේක්වත් නෙමෙයි. නමුත් තමන්ගේ ඉතාම කීකරු ඉතාම සුරතල් දරු දෙන්න මෙ දුස්සේල බමුණට තමයි දන්දිෙන්. එතවට කොහොමද මහරජ්ජරුවට ආනිසංස ලැබන්නේ. ආනිසංස ලැබෙන්නේ දායකයාගේ පාර්ශවය පිරිසිදු නිසා. දානය කොච්චර මහත්ඵල කරගත් අද දරුව දෙන්න දන්දිෙනකොට මේ මහපොළුව කම්පාාවෙනෝ. මහපෘතුවයේ භූමිකම්පාවක් ඇති වෙනවා. දායකයාගේ පිරිසිදු බවහින්දයි ඒ දානේ මහත් පලවෙන්න. ප්‍රතිග්‍රාහකයාගේ පිරිසිදු බවනිසා නෙමේ. එතකොට දානයේ පිරිසිදු කරගන්න දෙවනි ක්‍රමයක් දේශනා කරනවා. ප්‍රතිග්‍රාහකයාගේ වශයෙන් විසුද්ධ වෙන දානයක් තියෙනවා දායකයාගේ වශයෙන් එකක් පිරිසිදු වෙනවා ප්‍රතිග්‍රහකයාගේ වශයෙන් පිරිසිදුවෙන දානයකුත් තියෙනවා එකට උදාහරණයක් සඳහන් කරනවා කල්්‍යයානයේ නදී මුව විට කැන කැලනිගග පටන්ගන්න තැන මාළුවල්ලන පුද්ගලයෙක් දානයක් වෙනවා හැම දාම මේ පුද්ගලෑ කැලණිකගේ ආරම්බේළඟ මාලුුවල්ලනවා ම පව් කරන කෙනෙ. නමුත් ඒ පුද්ගලයා දානයක් දෙනවා දීගසෝම කියන තෙරුන් වහන්සේට. තුන් වතාවක්ම ධානය දෙනවා. දැගර මාලුුවල්ලන පුද්ගලයා මරණාසන්නයි. ඒ වෙලාවෙ මේ පුද්ගලයක් කියනවා ආයියෝ වූ දීගසෝමයන් වහන්සේට දුන්න දානේ මම අපායිං ගුට ටෝසෝනවා. ජීවිත කාලිම සත්තු මරප මේ පුද්ගලයා. මැරිල නිරේට යන්ඩ නියමිත මේ පුද්ගලයා අර මහාපුුණ්‍යවන්තයන් වහන්සේට දන්දීපු කුසලේ නිසා නිරේට යන් නොදී ෝසෝනෝ කෙළෙ කියන්නේ. එතකොට දානයේ මහත්ඵල වෙලා තියෙන්නේ ප්‍රතිග්‍රහකයාගේ වශී. මුලින් සඳහන්කරපු ය සන්තර රජරුවන්ගේ දාානය මහත් පලවුණ දායිකයාගේ වශී. ඊළකට තවත් දානයක් සඳහන් කරනවා. දායකයාගේ වශයනුත් ප්‍රතිග්‍රාහකයාගේ වශයනුත් විසුද්ධ නොවෙන දාානයක් තියෙනවා. දායකයා පිරිසිදුත් නෑ ප්‍රතිග්‍රාහකය පිරිසිදුත් නෑ. පිනතින ඒ කාරණාව පැහැදිලි කරනකොට සඳහන් කරනවා. වඩ්ඩමාන වාසී වැද්ද වගේ කියලා. වඩ්ඩමානකයෙන් ප්‍රදේශයේ එක වැද්ධෙක් ජීවත් වනා. ඒ වැද්දා ප්‍රේතයකුට පින්දෙන්ට දානයක් දෙෙනවා. දානිදීල ප්‍රේතියට පින්ගන්නු මෝදන් කරනවා ප්‍රේතයා පින්ගන්නනේ දෙවනිවතාවිත් ධානිදීල ප්‍රේතයට පින්ගන්නු මෝදන් කරනවා දෙව නිවතවිත් ප්‍රේතයා පින්ගන්නින තුන්ග නිවතාවිත් ධානිදීල ප්‍රේතයට පින් දෙෙනවා තුන්ග නිවතාවිත් ප්‍රේතයට පින් ලැබෙනිනෑ අන්න ඒ නිසා සඳහන් කරලා ප්‍රේතයක දවසක් කෑ ගැහුව කිය කියනවා. මේ දුස්සීල වෝ මගේ පින මංකොල්ල කනවා කියලා. ඇයි ප්‍රේතිේ ඇයට පින් කම්බින්නේන සඳහන් කරනවා පින්නතුනිි අමනුෂ්‍යන්ට පේනව හොඳට සිල් ඇත්තකාටද සිල් නැත්තෙකාටද කියලා. සිල් නැති අයට දන්දීලා මියගිය අයට පින් දුන්නහම ඒගොල්ලො පින් ගන්නේ නෑ කියලා සහන්කරනවා. හේතුව සතුටු වෙන්ඩ බැරහින්දා. හිතේ ප්‍රේතියක් උපදින්නේ නැතිහින්ද. මෙකට තවකාරණාවක් සඳහන් කරනවා. අජා සත්ත රජ්ජුරූ එක දවසත් මාලිගාවේ ඉන්නකොට රජරුවූ දකිනවා ප්‍රේතෙක් ඉක්මන ටික්මනට ගමනක් යනෝ. රජරුවහනුවක් කොහෙද හදිස්සේේ යන්න කියලා. ඒව ලැවිකේනවා මහ රජතුමනි මගේ දුවර් මට පින් දෙෙන්ඩ පින්කමක් කරනවා මං ඉක්මනට එහේ යනවා පින් අනුමහෝදංවයට කියලා රජ්ජුරූ කියනවා ගිහිල් ලයින්ඩ පින් ලැබුණේ නැත්තන් යනගම මට කියන්න කියලා ටිකවෙලාවක් යනකොට ප්‍රේතය ඉක්මනටආපහු එනවා රජරු කල්පන කළ ඉක්මනට මේනවානි රජුරු ඇහු ඇයි පින් ගත්තද කියලා ප්‍රේතියා කියනවා නෑ මහරජතුුණ දන්දුන්නේ දුස්සීලයන්ට ප්‍රේතියා හිතාගෙන ගිහිල්ලතියෙන්නේ භික්‍ෂූ මහාසංගරත්නයට දන්දී කියලා නමුත් දුව දාානයට ගෙදරට කැඳවලා තියන්නේ බමුණු පඩිපෙරු ඉතින් එනිසා කියනවා තිසරණත් නෑ පන්සිලුත් නෑන එනිසා කියනවා දුස්සීලයන්ට දන්දුන්නේ මට පින්හම්බුන්නේ මේ ප්‍රේතා ආත්මල ඉන්න අය. අකමැතිීල්ලු දුස්සීලයන්ට දීල දෙන පින තමන්ට දෙනවට. ඒක ලබන්ට කැමති නෑ කියල කියන්නේ හිතේ සතුටක් නෑ දුස්සීලයන්ට දන්තෙන්ට. එහින්දා එහෙම කාරණාවක් සඳහන් කරලා මේ වඩ්ඩමානවාසී වැද්දත්තුන්ගෙන පාරත් අර දුස්සීල භික්ෂුවට දන් දෙෙනකොට ප්‍රේතියා කෑගහල කියනවලු මගේ පින මංකොල්ල කනවා කිය. ඳහළා දුස්සීලෝ මං විලුම්පති කළ කියල තියන්නේ මග පි මංකොල්ල කනවා කිය කෑග හපු හැටි. තනකට කියනවා දායකයාගේ වශයෙන් දානය විශුද්ධ වෙනවා කියන එකට තවත් උපමාවක්. මෙතන සඳහන් කරනවා ඉතාම දක්ෂ ගොවියෙක් ඒ ගොවවිට ලැබිල තිේනවාක් කුම්රක්. එක ඉතාම නිසරු කුඹුර නමුත් මේ ගොවයා මෙ නිසරු කුඹුර සුදුසු කාලේ මනාව සුද්ධ කරනවා. සුදුසු කාලේම කුඹර හානවා සුදුසු කාලීම් කුඹර වපුරනවා. සුදුසු කාලයේ වතුර හරවලා තියනු සුදුසු කාලයේ පොහොර යොදලතියනො මනාව කුම්රට ආරක්ෂාව සපේලා තියෙනවා.මිනතින වෙනදට වඩා හොඳට පැහෙනෝ. වෙනදා ඉතාම සරුසාර කුඹුරු වගා කරල ඒ ගොවියෝ ගත්ත අස්වැන්නට වැඩිය මෙ නිසර කුමර මනාව වගා කරලා මේ දක්ෂ ගොවියා අර සරුසාර කුමරුවලින් අස්වැන්න ගත්ත ගොවියන්ට වඩා ලොකු අස්වැන්න ගත්තකල්කේෙන. තමයි තන උපමාවට පෙන්වන්නේ. දානය පිළිබඳව මනාව දන්නවනං දායකයා. ප්‍රතිග්‍රාහකයාගේ සීලය ගැන හිතන්න මොද තමන් හොඳටම පිරිසිදයි. එන තමන්ගේ වශයෙන් දානය මහත්ඵල කරගන්නවා. දායකයාගේ වශයෙන් දානය විසුද්ධ වෙනවා කියලා කියන්නේ අන් ඒක ටයි කියලර කරමු සහ කරනන්න. ද නග ට කතාව පැදිලි කරනවා. රහතන් වස රහතන් වහන්සේ නමකට දෙන දානයේ ඉතාමත්ම අග්‍රයි. යම් හේතුෝකින් රහතන් වහන්සේ රහතන් වහන්සේ නමකට දානයක් දුන්න ඒදානය අතිශෙහි මග්‍රයි. බද දායක ප්‍රතිග්‍රාහක දෙපක්ෂේම මනාවම පරිපූර්ණයි. ඒ ඇයි කියලා ප්‍ර්ිකුත් මෙත නට්කතාව හලතියනවා. එකට උත්තරයක් දෙනවා බවය පිළිබඳව ආලයක්වත් ඒ පිළිබඳව ප්‍රාර්ථනාවක් වත් නැති නිසා කියලා. රහතන් වහන්සේනමක් රහතන් වහන්සේ නමකට දානයක් දීලා මේ දානයේ ආනිසන්සේ නිසා නිවන්දක්නා ජාති දක්වා මට මේ කුසලේ මේ විදිහට විපාකදිය යුතුවයි කියලා ප්‍රාර්ථනාවක් නෑ. බදුන් වහන්ස නිමනට වැඩම කරලායෙන්නේ. එනම් භවය පිළිබඳව පාර්ථනාවකුත් නෑ භවය පිළිබඳව ආලයෙකුත් නෑ. මේ දානයේ නිසා මට මෙහෙම මෙහෙම බවබෝග සම්පත් ලැබෙන්ුවන කියල කාරණාවකුත් නෑ. ඊළඟට අහනවා ඇයි රහතන් වහන්සේල්ලා දානඵලයේ අදහන්නේ නැද්ද කියලා. එකට උත්තරයක් සපේනවා ධනපලය අදහන්න උන් අතර රහතන් වහන්සේලාට සමාන කෙනෙක් නෑ කියලා. රාතන් වහසලා දානපලය පිළිගන්නෙ නෑනෙමේ රහතන් වහන්සේලා තරං දානපලයේ පිළිගන්න ඊට සමාන කෙනෙක් ලෝක නෑ කෙකෙන්. අදහන්ඩි නෑ කියන කාරණවලෙමි. ඊළඟට සඳහන්කරනවා බුදුරජාණන් වහන්සේ හැරට භාගිතන් වහන්සේ හැර තමයි මේ කියන් රහතන් වහන්සේලා තරම් දානය පිළිගන්න වෙනත් කෙනෙක් නෑ. වෙයි භාගිතන් වහන්සේ ඊට වඩායක පිළිගන්නවා. භාගිතුන් වහසේ හැර තමයි කතා කරන්න විශාසනය හැමතැන. ඊලකට සඳහන් කරනවා අමොකද පින්නතුන රහතන් වහන්සේ කරන කර්මය චන්දය නෑ රාගයනෑ. හ කරන හැම ක්‍රියාවක්ම ක්‍රියාසිත්වලින් තමයි කරලති. ක්‍රියාසිතක් තමයි තිය. එතකට මොකක්ද මේ ක්‍රියාසිත කියලා කියන්නේ. කියන කාරණාව විස්තර කරනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේට පසේ බුදුරජාණන් වහන්සේට මහ රහතන් වහන්සේට පහළ වෙන සිත් විශේෂයක් තමයි ක්‍රියාසිත් කියල කියන්නේ. ඒ ක්‍රියාසිත් තුළ වෙන මතු බලාපොරොත්තු මොකවත් මොකොත් නෑ. අං ඒනිසාඒ ක්‍රියා සිත පදනම් කරගෙන තමයි මේ දානී පූජා කර. ඒ නිසා මහත් පලයි. ඊළඟට පින්න්නතුන මෙතන නැවත අහනවා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ, සැරියුත් මහරහතන් වහන්සේට දුන්න දානේද මහත්ඵල එහෙම නැත්තන් සැරියුත් මහරහතන් වහන්සේ. ලොගු බදුරජාණන් වහන්සට දුන්න දානේද මහත්පල. උත්තරේ සපේනවා බුදුරජාණන් වහන්සේ විසින් සාරපපුතයන් වහන්සේට දෙන දානය මහත්ඵලයි කියලා. ඒ කොහොමද බුදුරජාණන් වහන්ස සැරියුත් මහරහතන් වහන්සේට දුන්න දානය මහත්ඵලවෙන්නේ. සඳහන් කරනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරං දානී විපාකය දන්න කෙනෙක්. න කියලා. සැරියුත් මහරහතන් වහන්සේවත් භාග්‍යතුන් වහන්සේ දානය ගැන දන්න තරන් දන්නේ නෑ. ඒ තරන් උසස් ප්‍රඥ්ඥාවකින් දානය මහත් පල බව ගැන දැනගෙනයි බුදුරජාණන් වහසේ දන්ද. ආගේ නිසයි භාගිතුන් වහන්ස දෙන දානය ආනිසංස වෙන්නේ. මෙ පිඩතුනේ දානයක් මහත්ඵල කරගණ්ඩ කොච්චර දේවල් දැන ගණ්ඩුව නැති. ච්චර ප්‍රඥාවක් තියෙන්න්නේෝ නැද. මොනතරං සංසුන් බවක් සංවර බවක් සෙහිකල්පනාවක් ඇතුව පිංකම කරගඩ වෙනවද අතිශය මහත්ඵල මහානිසංසදායක උසල් ලබන්්ඩ වුවමනා නං කියන කරුණු මේ දේශනාව යටාවති අපිට මනාව හැදිලි වෙනවා. ජමෙක් ඒ කාරණාව මනාව තේරුම් අරගෙන. මේ ලැබච්ච උතු මනුස ජීවිතය තුළ මේ බුද්ධාන්තරයෙන් හැබෑ පලනල් නෙලන්ඩ ඒ විදිහෙටසිෙහි කල්පනාවෙන් පින්කංකරගන්න වනන් ලැබු නාවස්ථාවෙන් ඉහළම ප්‍රයෝජන ගත්තා කියල තමයි කියන්නවි. පිනතුන ඊලකට මෙතන කියනවා. සම්පදා හතරකින් යුක්තව දන්දු නොත්. මෙන්න මේ ආත්ම භාවය තුළදීම ඒ දානයේ ප්‍රතිඵල භුක්තිවිඳින්ද පුුවන් කියෙනා. සම්පදා හතරකින් යුක්ත වෙන්ඩුවනේ. එහෙමුණොත් මේ ජීවිතයේම විපාකදිනවා. එතර මොකක්ද මේ සම්පදා හතර කියල කිය. සඳහන් කරනවා අනුන්ට කරදර නොකර දානවස්තුව කුසලයෙන්ම උපදවලති ේෙන්ඩුවේ. පළවෙනි සම්පදාව කාටවත් කරදර කරන්න නැතුව කුසල් සහිතව උපදවැ්ඩුවනේ. ඒ කියන්නේ භාගිතන් වහසේ දේශනා කරන්නේ ධාර්මික දනෝපායන ක්‍රම ධාර්මික රාජ්‍ය සේවේ ඊළඟට ගොවි තැන ධාර්මික වෙළදාම මේ අධි වශයෙන් ධාර්මික ධනෝපායන ක්‍රම භාගිත වහස දේශනා කරතින. අනුන්ට කරදර නොකර ධාර්මිකව උපයාගත්ත වස්තුවක් තිෙන්ඩෝනේ. ඉළකට කියනවා පූර්ුව චේතනා මුංචන චේතනා අපර චේතනා ආදිය ඥාන සම්ප්‍රයුක්ත වඩෝන කියලා. ඥාන සම්ප්‍රයුක්ත කෙළකයන්නේ. ඥාන සම්ප්‍රයුක්ත ඥාන විප්පයුක්ත. ඥාන සම්ප්‍රයුක්තයි කෙලක කියන්නේ කර්මය කර්මඵලයේ මනාව දැනගෙන පිංකමේ මුලත් මැදත් අගත් සම්පූර්ණ කරඩ වනේ. පංකමක් කරන්ඩ අදහසක් පහළ වෙනවා. ඒ අදහස පහළ වෙනකොට කළ යුතු නිසා නංකරන්නේ පූරුජේතනාව හොඳනෑ. පින් ලබන කැමැත්තින් මහත්ඵල මහා නිසංසක කර ගන්න බලාපපුරොත්තුවක්නේ. සමාජ අවමානින් බේරන්ඩ වගේ අනික් අය කරන නිසා වගේ ඒකරන පින්කමේ පූරු ජේතනාව හොඳ නෑ. ඒනන්ති මුංචන ජේතනා අපරචේතනා ච්චර හොඳන හොඳනෙත් නෑ. එන පූරෝ චේතනා මුංචන චේතනා අපරචේතනා මනාව ඥාන සම්ප්‍රයුක්ත කරගෙනම පින්කම කළයුතුයි කළ සඳහන් කරනවා. පිඳතන අද. ධර්ම දේශනාවට වැෙන් වෙලා තියෙන කාලය නිමාවෙලා තියෙන නිසා දක්කින විභංග සූත්‍රයේ ආශ්්‍රයෙන් සිදුකෙරෙන හයවෙනි ධර්මදේශනාව අපි මේ විදිහට නිමාක් කරමින් මේ සූත්‍ර අට්ටකතාවෙන් පැහැදිලි කරපු දහම් කරුණු තව ප්‍රමාණයක් හත්්‍ය නිදේශනාවෙන් සාකච්ඡා කරන්න බලාපපුරොත්තුවවෙමින් ධර්ම දේශනා වනිමා කරමු. පින්නතන අද මේ උතුම් වූ ධර්ම දේශනාවී දායකත්වය දරුණුන් ලබන්නේ කැනඩාවේ පදිංචි ශාන්ති හතුරු සිංහ මහත්මිය රෝහිත ගනේපොල සංජුල ගනේපොළ පුතනුවන් සහ දේවංචිත් ගනේපොළ පුතනුවන් ය දායක පිරිස විසින් උතු මරමුණු කීපයක් සහිපත් කරනවාමිය පරලෝගිය එලාරිස් අප්පුහාමී ගනේ පොළ පියාණන්ට සිරිසේන හතුරු සිංහ පියාණන්ට නන්ධාවත සේරම් මෑණියන්ට ඇතුළුව පරලොව සැපත් සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ඒගේ සුජීවත්ව සිටින මල්ලිකා හතුරුසිංහ මෑනියන්ට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමින් ධර්මාවෝධය පිණිස මේ කුසල ධර්මයන් හේතු වාසනා වේවා කෙ ආශිර්ුවාද කරන අතර. සට් ප්‍රාර්ථනා කරනවා දේශකයණන් වහන්සේ ඇතුළු බෞද්ධයා මාධ්‍යජාලී කාරිමණ්ඩලී සිරු දෙනටමත්. පවුලේ සියලු ඥාතීට සාහිත විතුරන්ටත් සියලු දරුවන්ගේ ඉගනීම් කටයුතු සාර්ථක කර ගැනීමට ආශිරුවාද ලබා ගැනීමත් මිපින්කැමිත්තවත් බලාපොරොත්තුවක් ැටියට සිහිපත් කරමින් ඊට අමතරව ශ්‍රී ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට ඇතිවී ඇති වසංගත රෝගී දුරු කරගැනීම සඳහාත් අප සියරු දෙනාටම ඉතාම ඉක්මං භවේක ඉතාමත්ම කෙටිකාලයකින් සැපසහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම සඳහාත් මේ සද්ධර්ම දානානි සංසයත් සද්ධර්මශ්‍රවනානි සංසයත් හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ශාන්ති හතුරු සිංහ මහත්මී ඇතුළු පෞුලේ පිරිස පින්ං අනුමෝදං කළ සිරු දෙනාටම පින් අනුමෝදං වේවා, ආශිරුවාද කළ සිලු දෙනාටම රත්නත්ත්‍රිය ආශිරවාදෙන් නිදුක් නිරෝගි භාවේ චිරජීවනය උදාාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ආකාසක් ස හාචමජමත්මහාදේවානාගා මහිත්තිිකා. උ්ඥන්තන් අනුමෝදිත්වාචරං රක්කං තුළුකසාාසනන්න් දේවෝ වස්සතු කාලේනේ සස්්‍ය සම්පත්ති හෝතුච. පීතෝ භවතුළු කෝචරාජා භවතු දම්මිකු.